ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ වසර දෙකකට ප්‍රමාද කිරීම පිළිබඳව යෝජනාවක් ආණ්ඩුව කරවන පාර්ශවයේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා කරලා තියෙන බව වාර්තා වෙනවා. අපි මේ කාරණේ දිහා බලන්නට ඕනේ මේ වර්තමාන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව පිළිබඳව මීට වසර දෙකකට පෙර ආතුව ඇතිවෙච්ච තත්ත්වය ඒ පසුබිම තුල සිටගෙන විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා පත්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා වසර පහක කාලයකට පත්වෙලා ඔහු ආණ්ඩුව කරගෙන යන්නට නොහැකි තත්ත්වයක් තුල ඉල්ලාස්වීම හරහා ඒ හිටපු ජනාධිපතිවරයාගේ දුරකාලය අවසන් කිරීම සඳහා පමණයි වර්තමාන ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් බලය ලබා දීලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා මහජනයාගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඒ වගේම පාර්ලිමේන්තුව මේ වෙනකොට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව එවකට හිටපු අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය ධූරයේ දරපු පාර්ලිමේන්තුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉවත් වීම සහ ඒ මොහොතේ ඇතිවෙච්ච මහජන බලපෑම මත ඔහුගේ ඉවත්වීමත් එක්ක මේ පාර්ලිමේන්තුවේ පිළිබඳව ජනතාවගේ තිබුණු එකඟතාවය එහෙම නැත්නම් ජනතාව ලබා දීපු වරම යම්කිසි ප්‍රශ්නාර්ථයකට ලක් වෙලා තියෙනවා. නීත්‍යානුකූලව මේ පාර්ලිමේන්තුව වසර පහක් සඳහා පත් වෙලා තියෙන්නේ. නමුත් මහජන මතය වරින් වර වෙනස් වීමේ හැකියාව තියෙන. ඒ අනුව මේ වර්තමාන පාර්ලිමේන්තුවට මහජනයාගේ මතය කැමැත්ත තියෙනවද කියන ප්‍රශ්නේ එක පැත්තකින් තිබෙනවා. නීත්‍යානුකූලභාවයෙන් ඔබට ගියොත් එතකොට එවැනි පරිසරයක් තුළ මේ පාර්ලිමේන්තුව සහ ජනාධිපති ධූරය තවත් වසර දෙකක කාලයක් සඳහා දීර්ඝ කිරීම පිළිබඳව යම් දේශපාලන පක්ෂයක් හෝ යම් මහජන නියෝතයක් කල්පනා කරනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාවගේ කැමැත්ත පිළිබඳව කිසිදු තැකීමක් නොකරන කෙනෙක් හැටියට තමයි අපි දකින්නේ. මේක අවාසනාවන්ත තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ හරහා මහජන කැමැත්ත හරහා බලයට පත්වෙන දේශපාලන පක්ෂ දේශපාලන නායකින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සම්පූර්ණව බැහැර කරමින් ක්‍රියා කිරීම ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම බරපතල තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැලකිල්ලක් තිබෙන කිසිම පුද්ගලයෙකුට මේ ආකාරයට පාර්ලිමේන්තුවේ දුරකාලයේ හෝ අග්‍රාමාත්‍ය ජනාධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ කිරීම සඳහා යෝජනා කිරීමේ හැකියාවක් නැහැ. මේක එක්තරා විදිහකට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරය මරා දැමීමක් හැටියට තමයි අපි දකින්නේ. එතකොට එවැනි පුජ්‍යලයින් එවැනි දේශපාලන කණ්ඩායම් මේ රට නියෝජනය කරන්න සුදුසුද කියන ප්‍රශ්නෙත් එක්තරා විදිහකට මතුවෙනවා. පාර්ලිමේන්තුවට නීති සම්පාදන බලය ලබා දීලා තිබෙන්නේ රටේ ජනතාවගේ අභිලාෂයට අනුව ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව ජනතා සුභසාධනයට ගැලපෙන ආකාරයට රට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සියලුම පුරවැසියන්ට සාධාරණ ලෙස සම්පත් බෙදී යන ආකාරයට සියලුම පුරවැසියන්ට හොඳ ජීවන මට්ටමක් ළඟා කර දීම සඳහා අවශ්‍ය කරන නීති සම්පාදනය කරන්න ප්‍රතිපත්ති සම්පාදනය කරන්න මූල්‍ය කළමනාකරණය කරන්න තමයි පාර්ලිමේන්තුවට බලය දීලා තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට එක එක දේශපාලන පක්ෂයේ හෝ අපේක්ෂකයන්ගේ නැත්නම් පුජ්‍යලීන්ගේ නැත්නම් කණ්ඩායම්වල දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා නීති සම්පාදනය කරන්නට පාර්ලිමේන්තුව පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. මේක මෙවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව අවභාවිතාව කිරීමක් හැටියට අපි දකින්නට කැමති යම් උත්සාහයක් දරනවා. අපි දැක්කා මීට පෙර ආතු 1982 ලාම්පු කලගෙඩි සෙල්ලම හැටියට හඳුන්ලා දීපු මේ පාර්ලිමේන්තුවේ දුරකාලය දීර්ඝ කිරීමට කරපු උත්සාහය සහ ඒ මොහොතේ රට තුළ ඇතිවෙච්ච ප්‍රචණ්ඩකාරී ගැටුම්කාරී තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක් හැටියට ඒ මොහොතේ මතුවලා තියෙනවා. මැතිවරණ කියන්නේ ජනතාවගේ කැමැත්ත, ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය. වසර පහකට වරක් අපේ නීතියට අනුව පාලකයන් පත් කර ගැනීමට හැකියාව තිබෙනවා. යම් විදිහකින් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව මේ කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැත්නම් ඒක ගැටුම්කාරී විදිහට ජනතා මතය එළියට එන්න පුළුවන්. ඒක කිසිසේත්ම රටකට යහපතක් වෙන්නේ නැහැ, ආර්ථිකයට යහපතක් වෙන්නේ නැහැ. එක්තරා විදිහකට ආණ්ඩුව කියන ආකාරයට මේ මොහොතේ ආර්ථික මේ වශයෙන් යම් විදිහක රට සාධනීය තැනකට ඔවුන් ගේන්න සමත් වෙලා තියෙනවා නම් අන්තර්ජාතිකව ඔවුන් රට යම් ස්ථාවර තත්ත්වයක්
පෙන්නුම් කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා නම් මැතිවරණයක් පවත්වන්නට බියක් ඇති කරගන්නේ ඇයි? මේ ජනතාව විශ්වාස කරනවා නම් ජනතාව ආණ්ඩුව ගෙන ගියපු ක්‍රියාමාර්ග පිළිබඳව යම් වටිනාකමක් ඔවුන් ලබා දෙනවා නම් මේ ජනාධිපතිවරයාම නැවත පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක්ම නැවත පත් කරගැනීමේ හැකියාව තිබෙනවා. එසා ආණ්ඩුවක් කිසිදු ආකාරයකට බියවීමට අවශ්‍ය නැහැ. මැතිවරණ සම්බන්ධයෙන් උන් ඇත්තටම රටේ ජනතාවගේ අභිලාෂයට අනුව කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදයක් තියෙන මොහොතක මැතිවරණ තියන්න බෑ කියලා යම් කෙනෙක් තර්ක කරනවා නම් මේ යෝජනාවේ හරහා මතුවෙන කාරණේ තමයි ජනමත විචාරණයක් පවත්වන්නට කියලා. ජනමත විචාරණයකටත් සාමාන්‍ය මැතිවරණයකටත් එක හා සමාන මුදලක් තමයි යන්නේ. බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසම ප්‍රකාශ පත් කරනවා. මේ වෙනකොටත් ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරලා තියෙන මුදල මූලික චක්‍රලයක දෙකක් හරහා වෙන් කරලා තියෙන මුදල බිලියන 15කට ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා මැතිවරණ එකහමාරක මුදලක් මේ වෙනකොට දේශපාලන ව්‍යාපෘතින් සඳහා ආණ්ඩුව වියදම් කරමින් තිබෙනවා. ඉතින් ඒ නිසා ආණ්ඩුවකට කිසිසේත්ම මූල කාරණේ ඉදිරියට ගේන්න හැකියාවකුත් නැහැ. කොහොම වුණත් නීතිමේ වශයෙන් කිසිදු ඉඩකඩක් නැහැ පාර්ලිමේන්තු මැතිවරණයේ හෝ ජනාධිපතිවරණයේ කල් දැමීමට. ආණ්ඩුවට කරන්න පුළුවන් එකම කාරණේ තමයි පාර්ලිමේන්තුවේ සංඛ්‍යා අනුව ඔවුන්ට බහුතරය තියෙනවා නම් ඔවුන්ට 3/2ක බහුතරය තියෙනවා නම් පාර්ලිමේන්තුව ඇතුලේ මීට අදාළ නීතියක් සම්පාදනය කළා අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා ජනමත විචාරණකින් තමයි මේක අවසන් වෙන්නේ. ඒසක් කිසිදු ඉඩකඩක් මේ තියෙන මොහොතේ මෙවැනි තත්වයකට ඉඩක් තියෙන බවක් අපිට පේන්නේ නැහැ. යම් විදිහක වෙන උත්සාහයක් තියෙනවා නම් අපි පැෆ්ලර් සංවිධානයේ හැටියට ඉතාම නිශ්චිතව අපි සඳහන් කරන්න කැමති. අපි අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරි අභියෝගයට ලක් කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙවැනි අනීතික ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ජනතා මතය නොසලකා හරින නීතියක් සම්පාදනය කරන්න කිසිදු මහජන නියෝතේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරන නායකේ භාවිතාව පිළිබඳ අපිට ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මේ මෙවැනි යෝජනාවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මොකද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉතිහාසයේ පෙනීහිටපු දේශපාලන නායකෙක් එවැනි පිරිසකට මේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරුන් සැලකිතු ප්‍රමාණයකට ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිතු ප්‍රමාණයකට ජනාධිපතිවරයාට මේ අයට මෙවැනි යෝජනාවක් පිළිබඳව සාකච්ඡාවක් හෝ පවත්වන්න පුළුවන් කමක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අග්‍රාමාත්‍ය ධූරයේ දරන මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිවරයා තමන්ගේ බලව්‍යාපෘතිය සඳහා විවිධ උත්සාහයන් දැරුවත් ප්‍රජාතන්ත්‍රවාදී හැටියට ලෝකයේ ඉදිරියේ පෙනී සිටිමින් මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව තුළ කටයුතු කරනවා නම් ඒක බරපතල තත්ත්වයක්. නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්න කැමති කිසියම් ආකාරයක මෙවැනි උත්සාහයක් දරනවා නම් ඒ පළවෙනි මොහොතේම ඊට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නට අපි සූදානමින් ඉන්නවා.